අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල හදිසි නීතිය මේ සතියේ අවසන් කරන්න සූදානම් වන ජනපති රනිල් ඩයස්පෝරා කාර්යාලයකුත් ළඟදීම ලංකාවට එයිද ගෝලීය දෙමළ සංවිධානවල තහනම ඉවත් කළේ ඩොලර් දිහා බලාගෙන නම් ඒක රටට කළ විශාල වැරැද්දක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි ශ්‍රී ලංකාවට GSP වෙනුවට නව ක්‍රමවේදයක් බ්‍රිතාන්‍යයෙන් සුළං විදුලි බලාගාර දෙකක් සඳහා අදානිට අනුමැතිය ජලකන්නේ වී මිලදී ගැනීම අද සිට මිලදී ගැනීමට ඇති සියලු අඩුපාඩු අදම අවසන් කරන්න අමරවීරගේ නියෝග කොටි 25කට ආසන්න කොකේන් තොගයක් කටුනායක දී රේගු බහරේට රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ පතුරම් ගබඩාවකුත් පුපුරයි රුසියානු පාර්ශවයට හානි අමරිකාවට අවශ්‍ය යුද්ධය යුක්‍රේනෙන් පිටත කරන්න පුටින් කියයි ප්‍රතිමෙන් දේශීය පුවත් දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඒ කොළඹ පැවති 2022 විද්වත් වෘත්තිකින්ගේ සංගමේ සම්මාන උළෙල අමතමින් So will they take that cut that's what you got to decide මේ සියලු අර්බුදයන්ට අපි මුහුණ දෙන්නේ ජනවාරි පෙබරවාරි මාසවල සිට මේ ආර්ථික අර්බුදය පසුව දේශපාලන අර්බුදයක් බවට පත් වුණා ප්‍රථමයෙන් තරුණ ප්‍රජාව සහ මධ්‍යම පාන්තික ජනතාව තමයි එය ආරම්භ කළේ ඊට පස්සේ එය වඩාත් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත්තා දෙවනුව ඒ පිරිසගේ ඉලක්කය වුණේ රාජ්‍ය යාන්ත්‍රණය අඩපණ කරමින් රජයේ අවශ්‍ය සියල්ල අත්පත් කර ගැනීමයි වාසනාවට පාර්ලිමේන්තු ආරක්ෂා වුණා කතානායකතුමා ඒක දන්නවා අපි දැන් නීතිය හා සාමය නැවත ස්ථාපිත කරමින් ඉන්නවා. එක අතකට ආර්ථිකයත් අනෙක් පැත්තෙන් දේශපාලන ස්ථාවරභාවයත් ඇති කරමින් ඉන්නවා. දැන් අපි නැවත සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතිනවා. එමෙන්ම දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමටද අපට හැකි. දැන් කොහොමද අනාගතයට මුහුණ දෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගෙන් සහාය අවශ්‍ය බවත් මම මතක් කරන්න කැමතියි. ඊට අමතරව ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටු වීමට රජය අවධානය යොමුව තිබෙනවා. Which will deal with the diaspora separately and the groups that they have. ගෝලීය දමිළ සංවිධාන සහ පුද්ගලින් අසාධු ලේඛනින් ඉවත් කිරීමට රජයේ ගත් තීරණය සමාජයේ ආන්දෝලනයක් ඇති කළා. එමින්ම තවත් සංවිධාන සහ පුද්ගලින් පිරිසක් අසාධු ලේඛන ගත කිරීමටයි රජය පියවර ගත්තේ. රජයේ ගත මෙම පියවරයන් පිළිබඳව සවිස්තර වාර්තාවක් ජනාධිපති වාත්‍යංශය අද නිකුත් කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 සැප්තැම්බර් 28 වන දින UNSC 1373 යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. එමගින් ත්‍රස්තවාදයේ මැඩලීම අරමුණු කොටගත් වගකීම් මාලාවක් සිය සමාජික රටවල් වෙත පවරා ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ මූලිකව ත්‍රස්තවාදයට අරමුදල් සැපීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2012 වර්ෂයේදී අංක 1758 ඇල ඉරාක් 19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ්‍ය නිකුත් කර තිබෙනවා. ඒ අනුවම නියෝග ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පත් කරනු ලැබ ඇති බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයකින් සමන්විත කමිටුවක් මගින් මෙම පුද්ගලින් සහ සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයට ලක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඒ අනුව එම අධ්‍යයනයේ සාක්ෂි පදනම් කොටගෙන ලයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදු කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව එලෙස 2014 වර්ෂයේ සිට විධිමත් ගැසට් පත්‍ර මගින් එම සංවිධාන ලයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදු කර ඇති බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. 2014 වසරේ සිට එලෙස ලයිස්තුගත කළ සහ ඉවත් කළ සංවිධාන සහ පුද්ගලයින් පිළිබඳ වාර්තාවක් ජනාධිපති මාධ්‍යංශය මෙලෙස නිකුත් කර තිබෙනවා. මේ අතර අවසන් වරට 2022 අටවෙනි මස පළමුවන දින ප්‍රකාශිත 2291 ඇල ඉරාක් 0.2 දරණ ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසය තුලදී ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඒ අනුව විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යයනයකින් පසුව පුද්ගලයින් 316ක් සහ සංවිධාන හයක් මෙම ලයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ.
රටට ඩොලර් ලබා ගැනීමේ අරමුණින් දෙමළ සංවිධානවල තහනම ඉවත් කිරීමට රජය කටයුතු කළා නම් එය විශාල වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ප්‍රභාකරන්ට සිදු කිරීමට හැකි නොවුණු දේ ඇතම් කණ්ඩායම් විසින් අද සිදු කිරීමට උත්සාහ කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ සුළුමය දේශපාලන වැඩසටහනට එක් වෙමින්. තහනමට ලක් වෙලා තිබුණු ද්‍රවිඩ සංවිධාන 6ක් එහි තහනම ඉවත් කරන්නට රජය කටයුතු කළ ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළා. මෙය රටේ ජාතික ආරක්ෂාවට ඉදිරියේදී කෙමදු ආකාරයෙන් බලපාවිද? තහනම් වෙලා තිබුණු සංවිධාන නැවත තහනම ඉවත් කරනවා නම් අනිවාර්යයෙන් මේවා ගැන සම්පූර්ණ බුද්ධි වාර්තා ලබාගෙන ඒවා අනුව ඒවා විශ්ලේෂණය කළ තමයි ඒ තීරණ ගන්න ඕනේ. ආවට ගියාට ඒවා ගන්න බෑ. ඒකට ඒ ක්‍රියාදාමය සිද්ධ වුණාද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපි දැනුවත්ව එහෙම ක්‍රියාදාමයක් වුණේ නැහැ. මේ අලුත් රජයක් නෑවේ ජනාධිපති ඇවිල්ලා තාම මාසයක් ගියේ නැහැ. මේ මාසය ඇතුළත ඔක්කොම කරන්න නම් වෙලාවක් නැහැ. ඒවට දීර්ඝ කාලයක් යන දේවල්. අනිවාර්යයෙන්ම විදේශ රටවල බුද්ධි වාර්තා ලබා ගන්න ඕනේ. ඒගොල්ලොන්ගේ නිර්දේශ ලබා ගන්න ඕනේ. ඒ අදාළ පරිදි වාර්තා ලබා ගත්තද කියන ගැන මම නම් දැනුවත් නැහැ. රජයේ හරි තීරණයක් ගත්තා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මට ඉව වැටෙන විදිහට මම දකින්නේ මේ වෙලාවේ විදේශ අපට ඩොලර් හිගයක් තියෙනවා. ඒතකොට මට පොඩි සැකයක් තියෙනවා. මේක සැකයක් පමණයි. මේ ඩොලර් ලබා ගැනීමේ අරමුණින් මෙම සංවිධාන හරහා යම් කිසි කෙනෙක් රජයට පොරොන්දු වෙලා හරි එහෙම ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් දරනවාද කියලා මට සැකයක් තියෙනවා. ඔබ විශ්වාස කරන විදිහට ඔබේ ප්‍රකාශන ඉදිරිපත් කළා. ඒ වගේම තමයි ඇතැම් දේශපාලචීන් ගණනාවක්ම මේ පිළිබඳව අදහස් පළ කරමින් සඳහන් කර සිටියා. මේ ඩොලර් හිඟකම ඩොලර් නැති ප්‍රශ්න නිසා ඩයස්පෝරාවේ තියෙන ඩොලර් ලබා ගන්න තමයි රජය මේ කටයුත්ත සිදු කරලා තියෙන කියන චෝදනාවක් එල්ල කරනවා. එය එසේ නම් ඒ ඔබ හිතනවද මේ වෙලාවේ නිවැරදි කියලා? ඩොලර් වලට කෑදරකමේ ඩොලර් හිඟා ගන්න ඕනේ ඉඳ රටේ ආරක්ෂාව අවධානම් කරලක් කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඒක එහෙමනම් විශාල බාරදූර ප්‍රශ්නයක්. අපි හිතනවා රජය ඔය හරියට අධ්‍යයනය කරලා කර යුතුයි කරන්න ඕනේ එහෙම කරනවා ඇති කියලා. එහෙම නැතුව යම්කිසි ආකාරයකින් අල්ලසක් වශයෙන් ඩොලර් දීලා ඒගොල්ලොන්ට තිබුණ තහනම් ඉවත් කරගන්න උත්සාහ කරනවා ඒක වැරදි. ඒකන්ද මේක සම්පූර්ණ වගකීම රජය ගන්න ඕනේ. මීට ඉස්සරත් අතීතයේ අපි රැවටිච්ච අවස්ථා තිබ්බා. මට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සටන් විරාමයේ 2002 අපි සම්පූර්ණ රැවටුණයි සටන් විරාමයේදී. ඒකන්ද අතීතයේ ඉගෙනගත්තු පාඩනුත් ඔළුවේ තියාගෙන ඒ තීන්දු තීරණ ගන්නවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා. අපිට තවත් තොරතුරක් වාර්තා වෙනවා ඉන්දියාවෙන්. ඉන්දියා බුද්ධි වාර්තා වලට අනුව LTT සංවිධානය යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන කටයුත්තක් ඉන්දියාව තුළ සිද්ධ වෙනවා, පුහුණු වීම කටයුතු සිද්ධ වෙනවා කියලා. මේ සියල්ල හරහාම නිර්මාණය වෙන්නේ යළි ත්‍රස්තවාදයක විහිිතිකාවක් නෙමෙයිද ශ්‍රී ලංකාවට? ඒ අනිවාර්යයෙන් යම් පිරිසක් නැවතත් ත්‍රස්තවාදය ආරම්භ කිරීමට උතුරු නැගෙනහිර ප්‍රභාකරන් කරන්න ගිහිල්ලා මගදී කඩා වැටිච්ච කාර්යය නැවතත් උද්දීපනය කරන්න උත්සාහ කරනවා කියලා පේනවා අනිවාර්යයෙන්ම. ඒක ඇත්තටම ටිකක් භයානක අවස්ථාවක්. හැමදාම LTT එකත් ආරම්භ කරපු කාලේ ඉඳලාම දේශපාලනඥයෝ කරපු වැරදි තීරණ, වැරදි ආකල්ප නිසා තමයි රට අන්තිමට විශාල යුද්ධයකට තල්ලුනේ අවුරුදු 30-32 කරා. ඒතකොට දැනුත් දේශපාලනඥයෝ මේවා අවතක්සේරු කරලා සැහැල්ලුවට අරගෙන අලසවලසින් ක්‍රියා කරොත් අන්තිමේ මේ රටට සහ අපේ අනාගත පරම්පරාවට මේවට වන්දි ගන්න වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ඇඳුම් සහ ආහාර වෙන නිෂ්පාදන සිය ගණනක තීරපතු කප්පාදුව දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍ය නව වෙළඳ යෝජනා ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක්සත් රාජධානිය GSP බදුසහන ක්‍රමය වෙනුවට මෙම නව යෝජනා ක්‍රමය 2023 වසරේදී බලාත්මක කරනු ඇති බවයි. DCTS සෙවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ යෝජනා ක්‍රමය මගින් ආර්ථිකය නැංවීමෙන් සහ රැකියා සඳහා සහය වීමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවයි මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් පීට පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. නිෂ්පාදන වලින් 80%කට වැඩි ප්‍රමාණයක් සඳහා එක්සත් රාජධානියට තීරුමතු රහිත අපනයනයෙන් ශ්‍රී ලංකා අඛණ්ඩව ප්‍රතිලාභ ලැබුණු ඇති බවත් මෙම යෝජනා ක්‍රමයේ අතිරේක නිෂ්පාදන 150කට අධික සංඛ්‍යාවක තීරුබදු ඉවත් කරන ඇති බවත් ඇය එමගින් පෙන්වා දී තිබෙනවා. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය වැඩිදුරටත් දක්වා ඇත්තේ එය ඇතැම් කාලවලදී පණවනු ලබන තීරුබදු සරල කරනු ඇති බවත් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා අමතර සහ සරල ප්‍රවේශයක් ළඟා කර දෙනු ඇති බවයි. ඉන්දියාවේ අදානි සමාගම පසුගිය දිනවල මෙරට තුළ පුවත් රැසක් මැවූ මාතෘකාවක් යළිත් අදානි කරලියට පැමිණ තිබෙනවා. ඒ උතුරේ සුළං බලාගාර දෙකක් ඉදිකිරීමට අදානි සමාගමට රජය ලබා දුන් අවසරයත් සමගයි. පූනලින් සහ මන්නාරමැණ ප්‍රදේශවල සුළං බලාගාර ඉදිකිරීමටයි අදානිට අවසර හිමිව ඇත්තේ.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඊයේ දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එහිදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් සඳහා තාවකාලිකව අනුමැතිය ලබා දී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික මෙම ආයෝජනය මගින් මෙගාවොට් 520ක විදුලි ධාරතාවයක් ජනනය කිරීමට නිමිත බවයි බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහන තබමින් සඳහන් කළේ. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ පනත් සංශෝධනය වීම ප්‍රමාද වීම හමුවේ ක්‍රියාත්මක කළ නොහැකිව තිබූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති 46/21ක් සමග එළඹෙන සතියේ විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් වලට එළඹීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. එමෙන්ම තවත් පුනර්ජනනීය ව්‍යාපෘති 26ක් සඳහා දින 30ක් ඇතුළත ඇගීමට ලක් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ජාතික ඉන්ධන අවසර පත්‍රයේ හෙවත් QR ක්‍රමවේදය යටතේ රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවක්ද බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ. මේ අතර අදත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා. ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍යංශයට කාර්යක්ෂම සහ මනා කළමනාකරණයෙන් යුතුව ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් පිළිමතලාව IOC ඉන්ධන පිරුම්හලේ කළමනාකරුවන් සේවකීන් ඇතුළු පිරිස ඇගීමට ලක් කිරීමක් සිදු කෙරුණා. කඩුගන්නාව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ. මේ අතර ධීවර කර්මාන්තයට අවශ්‍ය භූමිතෙල් ඉල්ලා කොස්ගොඩ කයිකාවල ධීවර තොටුපොළේ සුළුපන්න ධීවරයින් අද විරෝධතාවයක නිරත වුණා. විරමින අනතුරුව යළි දේශීය පුවත්. යලකන්නේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. වී මිලදී ගැනීමේදී මතුවිය හැකි සියලු අඩුපාඩු අද දිනේ තුළම හඳුනාගෙන ඊට පිළියම් සොයන ලෙසටයි අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇත්තේ. යලකන්නේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා. වී මිලදී ගැනීමේදී සිදුවිය හැකි අඩුපාඩු අද දිනේ තුළම අවසන් කර ගන්නා ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇත්තේ. වී අලෙවි මණ්ඩල යටතේ ප්‍රාදේශීය කාර්යාල 7ක් ඇති අතර ඒ යටතේ වී ගබඩා 313ක් පවතිනවා. දැනට යලකන්නේ වී අසුණු නෙලීම දිස්ත්‍රික්ක කිහිපයකම අවසන් කර තිබෙනවා. තවත් දිස්ත්‍රික්ක කිහිපයක අසුණු නෙලීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. අමාත්‍ය මණ්ඩලයේ ලබා දුන් අනුමැතියට අනුව වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට තීරණය කර ඇත්තේ නාඩු වී කිලෝවක් රුපියල් 120කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125කටත් කිරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වැනි මුදලකටයි. මෙම මිලට වඩා වැඩි මුදලක් පුද්ගලික අංශයෙන් ලබා දෙන්නේ නම් ඔවුන්ට වී අලෙවි කිරීමටද ගොවි ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ගොවි ජනතාව අස්වනු නෙලීම ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. අස්වනු නෙලීමට අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හිඟුරක්ගොඩ සමූපකාර සහ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල්වලින් මෙලෙස ඉන්ධන නිකුත් කරන්නේ QR කේත ක්‍රමයට අනුවයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. නීති විරෝධී ලෙස මෙරටට රැගෙනමින් තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයෙකු කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි 25කට ආසන්න බවයි වාර්තා වන්නේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාර දී තිබෙනවා. මධ්‍යම ඌව, නැගෙනහිර, උතුර, බස්නාහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්බලංගුඩ මාදම්පාවිල අභයභූමියේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම අභයභූමිය තුළ විවිධ දේශීය හා විදේශීය සංචාරක පක්ෂීන් වර්ග 300ක් පමණ සහ උරග වර්ග රාශියක් ජීවත් වන බවයි වාර්තා වන්නේ. අක්කර 4ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති අතර ගින්නට හේතුව සිතාමතා සිදු කළ ගිනි තැබීමක් බවටයි සැක කෙරෙන්නේ. අනුරාධපුර නගරයේ පාවහන් අලවිසැලක ගින්න කටගෙන තිබෙනවා. ගින්නෙන් අලවිසැලට දැඩි අලාභානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
පිළියන්දල ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුළු වී මරණ තර්ජනය කර රන් භාණ්ඩ කොල්ලකා පලා ගිය 5 දිනකු කැස්බෑව පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට ආසන්න බවයි වාර්තා වන්නේ. සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා ජේලවරියක් මත්පැති සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද රට ගොඩගන්න තියෙන එක් ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ තේ කර්මාන්තයයි. එම කර්මාන්තයේ ජීවය වන්නේ තේ දළු නෙලන කම්කරුවන්. තේ දළු රැකියාවේ නිරත බලංගොඩ රාස්සකල ජනතාවට අද වන විට ගැටලු රසකට මුහුණ දීමට සිදු වෙලා. තේ වගාව තම ජීවිකාව කරගත් බලංගොඩ සීතගල්කොට ගම්වැසියන් මේ දිනවල ඉතා දුෂ්කරතා රසකට මුහුණ පා සිටිනවා. ඒ දිනපතා තේ දළු ප්‍රවාහනය සහ අනිකුත් සියලු දෛනික කටයුතු සඳහා භාවිතා කළ සීතගල්කොට පාලම පසුගිය මාසවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කැටී යාම නිසා දළු ප්‍රවාහනය කරන ලොරි රථ පාලම හරහා ධාවනය කළ නොහැකි නිසා දෛනිකව නෙලාගත් තේ දළු අස්වැන්න එම රථවලට ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ගම්මුන් පවසන්නේ තම දළු අස්වැන්න අමතර වියදමක් දරා හෝ කරමතින් රැගෙන යාමට ඔවුන්ට සිදුව ඇති බවයි. පාලම කැඩී යාමත් සමග පාසල් වෑන් රථ පවා ධාවනය කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ගම්මුන් තවදුරටත් මැසිවිලි නගනවා. ලොරි රථයක් පාසල් වෑන් රථයක් තියා ත්‍රිවිල් එකක්වත් ධාවනය කළ නොහැකි ලෙසයි මෙම පාලම කැඩී ගොස් තිබෙන්නේ. අමාරුයි මේ පාර කැඩිච්ච නිසා ගොඩක් දුර අපි අදින ඇතැම්ම දෙක තුනක් අදිනවා මේ පාර නැති නිසා. ඉතින් මෙතන ඇදුවොත් අපිට පොඩ දුරෙන් අපිට ගේන්න පුළුවන්කම තියෙනවා. පොඩක් අමාරුයි ගොඩක් අමාරුයි අපිට. පඩිවිල කරගන්නත් අමාරුයි. ගිය සතිය වගේ මලගියක් වුණා. මෙතන යන්න තිබිච්ච එක අර උඩහා කෙටි වට රවුමකින් ඇවිල්ලා මල්සාලාවේ වාහනේ හිටන් කැඩිලා දාලා ෂෝ. සීතකල්කුට ගම්වැසියන් මේ ඉල්ලන්නේ ගමට හයිවේ එකක් හරි කාපට් දාපු පාරක්වත් නෙමෙයි. ජීවිකාව ගෙන යන්න සහ ජීවත් වන්න පාලමක් පමණයි. මේ ජනතාවගේ එකම ඉල්ලීම හා බලාපොරොත්තුව. මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ නිසි අවධානය යොමු වනු ඇතැයි සීත අප බලාපොරොත්තු වෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඊයේ සවස විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.